ආසික පුරවරයන් ආරම්භ කරන්න නියමිත මේ විරෝධතා බාගමන පිළිබඳව ඇති වෙලා තියෙන සෞඛ්‍යම තත්ත්වයේ හේතුවෙන් විශේෂයෙන් අපි තේරුම් ගන්න ඕන ආණ්ඩුව සෞඛ්‍ය නිර්දේශ ලබා දෙන්නේ මර්ධනය සඳහා වුවත් ඇතම් අවස්ථාවල අපි මේ තාවකාලික අත්දැකීමක් පමණයි මේ සිදු කිරීමට තීරණය කරලා තියෙන්නේ අපේ එකමුතු වශයෙන් විශේෂයෙන්ම රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සියලුම වෘත්තීය සමිති වලින් ඉල්ලීමක් කරලා තියෙනවා මේ අවස්ථාවේදී උද්ඝෝෂණ පෙළපාලි පිකටින් නවත්වන ලෙස එනිසා අපි සෞඛ්‍ය අංශවල ඒ නිර්දේශ වලට ගරු කරලා මේ වෙලාවේදී අත්දැකීමට තීරණය කරනවා හැබැයි මතක තියාගන්න සහෝදරයා සහෝදරිය මේ සටන නවතින සටනක් නෙවෙයි අපි මේ වෙනකොට අරන් තියෙන වෘත්තීය ක්‍රියාමාර්ග සියල්ලම ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා අපි පාසල් වලට සේවයට වාර්තා කරන්නේ නැහැ දැනට අරගෙන තියෙන වෘත්තීය ක්‍රියාමාර්ග එලෙසම තිබියදී වීදියේ සටන් පමණක් අපි తాවකාලික වත්widetildeන විතරයි ආදරණීය සහෝදරයා සහෝදරිය ඒක නිසා සමාජ වගකීම දන්න ගුරු විදුහල්පති වරු වශයෙන් අපි එකමුතු වෙන්නේ දේශපාලනයට සම්බන්ධ නැති නිර්පාක්ෂික ගුරු විදුහල්පති සංගම් ඒ නිසා අපිට සමාජ වගකීමක් තියෙනවා ඒ වගේම අපි ගුරු විදුහල්පති වරු වශයෙන් අපි කිසිසේත්ම කැමති නැහැ අපි විසින් නිර්මාණය කරපු වෛද්‍යවරු දෙන නිර්දේශ ඉවතේලන්න ඒ නිසා වෛද්‍යවරුන්ගේ ඒ නිර්දේශ පදනම් කරගෙන අපි තීරණය කරනවා తాවකාලික වත්widetildeවන් හැබැයි ආණ්ඩුව මේකෙන් හිතන්න එපා ආණ්ඩුවේ මර්ධනයට බයයි නැත්තම් වෙනත් තර්ජන වලට බයයි මේක කරනවායි කියලා ඒ වගේම අපි මේ රටේ අධිකරණයට ගරු කරන පුරවැසියෝ අද වෙනකොට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයත් පොලිසියලු වාරණ නියෝග දෙකක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා ඒක නිසා අපි ගරු අධිකරණයට අපේ ප්‍රණාමය පුද කරනවා ඒ වගේම මේ වෙලාවේදී අපේ මේ සටන එක්කෙච්ච පස්යාල මේ ප්‍රදේශවාසී වගේ දුර බැහැර ප්‍රදේශ වලින් ගුරු සහෝදර සහෝදර විදුහල්පති සහෝදර සහෝදරය ඇවිල්ලා ඉන්නවා ඔබ තමුන්නාසෙල්ලගේ ශක්තිය මේ සටන එක්කිරීම ගැන අපේ උත්තමාචාරය අපේ ස්තුතිය මේ වෙලාවේදී පුද කරන්න ඕනේ ඒ වගේම මේ අවුරුදු 24ක ගුරු විදුහල්පති වැටු පිෂමතා අරගලය මේ අවදානම් තත්ත්වයෙන් පසුව නැවත මීට වඩා ජවයකින් ශක්තියකින් ආරම්භ කරනවා කියන එක ප්‍රකාශ කරමින් ගුරු සටනට ජය වේවා ප්‍රකාශ කරමින් කමනියටනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ වගේම වෘත්තීය සංගම් නියෝජනය කරමින් මේ අවස්ථාවට සම්බන්ධ වන අපේ අනිකුත් නායක සහෝදර සහෝදරියන් සියලුමගේ අවසරයි සම්පා දිස්ත්‍රික්කයේ ඇතුළු මේ අවස්ථාවට සම්බන්ධ වන සෑම විදුහල්පති ගුරු මහත්මා මහත්මියකින් අවසරයි ඔබ දන්නවා අපේ ඓතිහාසික තෙන්කඩගල පුරවරයන් මේ ආරම්භ කරපු ගමන කොයි තරම් ජව සම්පන්න විදිහට ආවද කියලා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ දේශපාලන ව්‍යාපාරයක් ඒ වගේම දැවැන්ත සංවිධාන ශක්තියක් වෙන බහුජන ව්‍යාපාරයකට විතරයි මෙවැනි ප්‍රාගමනක් කරන්න පුළුවන් කියන මතය තමයි මේ රටේ මීට කලින් තිබුණේ එම සාදර වෙමින් තිබුණු මතය ඛණ්ඩනය කරන්න ගුරු විදුහල්පති වැටුප් පිෂමතා වෙතරේ ජාතික එකමුතුවට පුළුවන් වුණා කියන එකද රහසක් නෙවෙයි අටියක් පස්සට ගියා කියලා අපි අහලා තියෙනවා
හැබැයි අඩියක් පස්සට ගියාට දොඩු ගෙමුණ රජුව හැමදාම පස්සට ගියේ නෑ. ඒ සටන අඩිය පස්සට ගිහිල්ලා නිවැරදි උපාය මාර්ග සහිතව ඉස්සරහට ගිහිල්ලා එළාරත් එක්ක යුද්ධ කරලා ඒක ජයග්‍රහණය කළා. එහෙම තමයි සටන් ඉතිහාසෙ තියෙන්නේ. ඒක නිසා මේක පරාජයක් නෙවෙයි, මේක තාවකාලික අත්දැකීමක්. ඇයි අපි මේව තාවකාලික වාරිය අත්දිනවන්නේ කියන එක තාමත් අවබෝධ කරගත්තේ නැති ඉතාම සුළු මිනිසක් ඉන්න බව අපිට පේනවා. ඒක නිසා අපි ඒක පැහැදිලි කරන්න ඕනේ. රටවටේම ඉන්න අපේ ආදරණීය විදුහල්පති මහත්මීන්, පොරු මහත්මීන්, විවිධ සමාජ කණ්ඩායම්, විශේෂයෙන්ම ඊයේ විශේෂඥ වෛද්‍ය ලක්වාර් ප්‍රාන්තු මහත්මයා ඇතුළු ඒ සංවිධානය, ඒ වගේම මම දැක්කා හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මැතිතුමා ආදරණීය ඉල්ලීමක් කරලා තිබුණා. බහුජන සංවිධාන ගණනාවක් අපෙන් ඉල්ලීම් කළා. පුද්ගල කණ්ඩායම් ගණනාවක් අපෙන් ඉල්ලීම් කළා. රටේ තියෙන සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් කටයුතු කරන්න කියලා. ඉතින් ඒ සියලු දෙනාට අප ගරු කළ යුතුයි. අපි සමාජ නායකයින්, විදුහල්පතිවරයා කියන්නේ, ගුරුවරයා කියන්නේ සමාජ නායකයෙක්. අපිට නිසර්ගයෙන්ම ලැබුණු සමාජ වගකීමක් තියෙනවා. අපි ඒ සමාජ වගකීම ඉෂ්ට කරන්නට ඕනේ. අපි ඒ ආදර්ශය රටට දෙන්නට ඕනේ. අපි ඉතාමත්ම ආදර්ශවත් විනයවත් ආගමනක් තමයි මෙතෙක් අරගෙන ආවේ. ඒ නිසා අපිට කිසිදු සැකයක් නැහැ මේක ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව. නමුත් සමාජ වගකීම ගැන සලකලා එළඹෙන තත්ත්වයන් කළමනාකරණය කර යුතුයි. ඉතාම පැහැදිලිව උපාය මාර්ගිකව තාවකාලික අත්දැකීමක් පමණයි ඉදිරියේදී. මේ උපාය මාර්ගික සැලැස්ම ඇතුලේ අපි ගෙන ආපු සටන ජයග්‍රහණය තෙක් අඛණ්ඩව දැඩිව ඉදිරියට ගෙන යනවා. අපේ වෘත්තීය ක්‍රියාමාර්ග තව තවත් පුළුල් කරමින් නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ සෞඛ්‍ය නීති රීතීන්ට අනුකූලව රටේ ජනමතයට ගරු කරමින් අපි ගමන් කරනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ රට පුරාම මේ වෙනකොට මතයක් නිර්මාණය වෙලා තියෙනවා. ගුරුවරයාගේ විදුහල්පතිවරයාගේ මේ වටපිටාවට ඇරෙයි සටන අතිශය සාධාරණයි කියලා. සමහර ජනමාධ්‍ය, සමහර සමාජ මාධ්‍ය මොන මත නිර්මාණය කරන්න හැදුවත් රට ඇතුලේ ඔය කාටවත් එහෙම නිර්මාණය කරන්න බෑ. 아무තු මතයක් සාමාන්‍ය ජනතාවගේ ඉඳලා රජයේ අනෙක් සේවකයන්ගේ ඉඳලා නිලධාරීන්ද දේශපාලනඥයෝද අති බහුතරයක් මේ සටන සාධාරණයි කියලා පිළිගරන් තියෙනවා. පිළිගරගෙන නැත්නම් ආණ්ඩුව විතරයි. ඒකන්ද මේ ආණ්ඩුවට ඒක පිළිගන්න දෙන්නට බත් කරන්න අපි සූදානම්. අපි සූදානම් ඒ සඳහා වූ ක්‍රියාමාර්ග අපි ඉදිරියේදී ගන්නවා. මෙන්න මේක පැහැදිලිව සඳහන් කරමින් අද දිනත් මේ ස්ථානයට සහභාගී වන ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් අපි මගේ කතාවමින් නිමාවටපත් කරනවා. ඉදිරියේදී අපි වීදි සටන් නැතත් වෙනත් ක්‍රියාමාර්ග හරහා මේ වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරලා අපේ ඉල්ලීම නිවැරදිව දිනා ගන්නා අත්දැකීම අපිට අහිමි